ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. කොච්චර ප්‍රශ්න කළත් රනිල් වික්‍රමසිංහ විතරයි කියලා පෝස්ට්වලෙකුත් යනවා ඉදිරියේදී කරන්න පුළුවන් මේරට පාලනය කරන්න පුළුවන් උද්ගලයකුත් ඉන්නේ ඔව ඉතින් ඔය පෝස්ටරේ ඇලවීම පිටිපස්සේ ඉන්නේ ජවිපේ මොකද අනුර කුමාර මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආදර කතාව හුඟක් පරණ එකක් අපි ආණ්ඩුවේ ඉන්න කාලේ ගිය පාර්ලිමේන්තුවේ මම නියෝජනය කරා ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ වෙච්ච සාකච්ඡා ලොබියේ වෙච්ච සාකච්ඡා කැන්ටිමේ වෙච්ච සාකච්ඡා තැන තැන කරපු මේ දොඩපු ආදරබස් අපිත් බලාගෙන හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආරක්ෂකයේ විදියට අනුර කුමාර මහත්තය හැම වෙලාවකම ඉස්සරහට ආවා ඉතින් දැනුත් මලික් සමරවික්‍රම මහත්තයත් එක්ක තමයි ගනුදෙනුව ගෙනිච්චේ දැනුත් අනුර කුමාර මහත්තය ජනතා විමුක්ති පෙරමුණ ඒ ආදර කතා විදුගක් හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තය වෙනුවෙන් පෝස්ටර් අලවන්න විවිධ දේවල් කරන්න පෙනී ඉන්නවා ඉතින් ඒ නිසා ඔය අලවන පෝස්ටරේ රනිල් විතරයි කියලා සමහරලාට ඒ අරමුණ සහ ඒ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ජවිප වෙන්නත් පුළුවන් ඔව් සහයෝගය දෙන ක්‍රම විවිධ විදියට තියෙනවනේ කෙලින්ම එකතු වෙලා සහයෝගය දෙන්නත් පුළුවන් වක්‍රාකාරව සහයෝගය දෙන්නත් පුළුවන් ඒ නිසා අර රනිල් වික්‍රමසිංහ මහත්තයට විශ්වාස බංග ආපු වෙලාවේ සහයෝගය දුන්නු විදිය ඒ ආණ්ඩුව ගිය වතාවේ අනුතුරේ වැටුණු වෙලාවේ පාර්ලිමේන්තුවේ සහයෝගය දුන්නු විදිය හැම වෙලාවක අනුර කුමාර මහත්තය ජවිප ඉස්සරහට ඇවිල්ලා එතුමා වෙනුවෙන් පෙනීදලා තියෙනවා ඉතින් මම හිතනවා නියමින් සහ අනියමින් සහයෝගය දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒවා අනුගමනය කරන බව දේශපාලන දන්නෝ අය දන්නෝ කිසිම ගැටලුවක් නැහැ අපි බොහොම කැමති අපි ඕනම අභියෝගයකට මුණ දෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් අපි ළඟ හොරු බොරු නැහැ ඩීල් නැහැ යටින් එකකුයි තව උඩින් එකකුයි නැහැ අපේ නායකය විවෘතව ඇත්ත කතා කරන කෙනෙක් එතුමා පාර්ලිමේන්තුවේ කෙනෙක්ම එළිය කියන්නේ ඒ නිසා මහජනයත් එක්ක විතරයි එතුමගේ ඩීල් එක තියෙන්නේ ඒ නිසා අපට ඔය මේ රටේ ඉන්න ඇත්ත මූණ වසන් කරගෙන බොරු මූණු පෙන්වන දේශපාලනඥයන්ගේ ඒ සැබෑ මූණ ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එළියට අරගෙන පෙන්වනවා දැන් අදතල ජනාධිපතිතුමාගේ කතාවත් එක්ක මේක විවාදයට ලක් කරනවා ඒදී ඔබතුමාලාගේ ප්‍රතිචාරයක් මම පිළි දැන් අපි කිව්වේ මේ විවාදය ඇයි කල් දාන්නේ දැන් අර මේ රටේ පරිණත කවුරුත් ගරු කරන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වෙච්ච සම්බන්ධන් මහත්තයගේ මරණයත් ප්‍රයෝජනයට අරගෙන ඒ මරණය පාර්ලිමේන්තුවට ගෙන එක ගේන එකට මුවා වෙලා මේ විවාදය කල් දැම්මා ඒක හරීම කනගාටුදායක මේ අශිෂ්ට වැඩක් මේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තියෙද්දී සම්බන්ධන් මහත්තයගේ මරණය පාර්ලිමේන්තුවට ගේන සිද්ධිය ඉස්සරහට අරගෙන විවාදෙන් පැනලා ගියා අපි කියන්නේ මේක කල් දැමීමක් නෙවෙයි විවාදෙන් පැනලා යාමක් හැටියට මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයට පුරාජේරු සහ මුසාවාද පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් හැබැයි විවාදයට මුණ දෙන්න අමාරුයි විවාදයට මුණ දෙන්න තරම් කාරණා මේ කියන කතාව ඇතුලේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයට පෙන්වන්න දෙයක් නැහැ ඒක නිසා ඒ විවාදෙන් පැනලා ගිහිල්ලා තියෙනවා ඡන්ද විමසීමක් ඇත්ත වශයෙන්ම තිබුණොතින් ඒ වෙලාවේදී අපේ පක්ෂය අපේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළ ඒ අවස්ථාවේ සුදුසුම තීන්දුව ගනී මොකද මේ විවාදයේ රනිල් වික්‍රමසිංහ මහත්තය කරපු කතාව ඇතුළේ නම් අපිට දැනට පේන්නේ නැහැ මට මේ පක්ෂ සමාජිකයෙක් හැටියට එතුමට පක්ෂව අත උස්සන්න තරම් කාරණයක් මට දැනට පේන්නේ නැහැ මන් දන්නේ ඒක ඉදිරියේදී විවාදෙදී දෙපැත්තෙම ඉදිරිපත් වෙන කාරණා එක්ක ඒ ගැන තීරණයක් ගනී මොකද අපි හැම වෙලාවකම හැම මොහොතකම දේශපාලන අරමුණුම තියාගෙන කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි තමයි දේශපාලන පක්ෂයක් හැටියට මුලින්ම කිව්වේ IMF එකට යන්න කියලා මේ රට අමාරු වෙටෙන්න යන වෙලාවේ අපි තමයි කිව්වේ IMF එකට යන්න කියලා හැබැයි IMF එකට ගිහිපු සමහර කොන්දේසි IMF එකත් එක්ක ඇති කරපු ගනිප එකඟතාවයන් පිළිබඳ අද අපට ප්‍රශ්න තියෙනවා ඒ නිසා තමයි අපි කියන්නේ මේ එකඟතාවයන් සම්බන්ධයෙන් නැවත අපේ රජයක් තුල නැවත මේ සාකච්ඡාවට භාජනය කළා ඒ පිළිබඳ නැවත එකඟතාවයක් ඇති කර ගන්නවා කියලා කියන්නේ ඒක නිසා වජිර අබේවර්ධන කියන දේශපාලනඥය ගැන වචන පාවිච්චි කරන්න මම ඉදිරිපත් වෙන්නේ මේ රටේ
මිනිස්සු හැම කෙනෙක්ම දන්නවා වජිර අබේවර්ධනක දේශපාලනේ මොකක්ද කියන එක. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ චෞර කල්ලියට ගෙන හේතු කිරීමේ පාප කර්මයේ පළවෙනි පාපිෂ්ඨය තමයි වජිර අබේවර්ධන කියන්නේ. ඒ නිසා එයාට අනාගතයේදී ගාල්ල මිනිස්සුත් රටේ මිනිස්සුත් ඒකට උත්තර දෙයි. එක මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා මගෙන් මේ ලංකාවේ ක්‍රිකට් වලට මොකද වෙන්නේ යන්නේ කියලා. දැන් දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කරු වෙන්න උත්සාහ කරනවා. දෙන්නම ශ්‍රී ලංකාව නියෝජනය කර දෙන්නේ, දෙන්නම නායකත්වය දරපු දෙන්නේ, දෙන්නටම ICC දූෂණ වංචා පිළිබඳ චෝදනා තියන දෙන්නේ. එක්කෙනෙක් බම්බලපිටියේ පාලමුඩ බිරිඳ යවලා ඉන්දියානු බුකීකාරයෙක්ගෙන් සල්ලි අරගෙන SSC රනවුට් එච් එක්කනේ. අනිත් එක්කෙනා තවන්ගේ ජංගම දුරකථනයේ ICC ඉල්ලුවාම ප්‍රශ්න කරන්න චෙක් කරන්න දෙන්න නැතුව අවුරුදු දෙක ක්‍රිකට් තහනමෙන් ලක් වෙච්ච එක්කනේ. මේ දෙන්නෙන් කවුරු ශ්‍රී ලංකා ක්‍රිකට් බාරගත්තත් ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් ඉන්න තැනුත් පල්ලයට යනවා මිස උඩට එන්නේ නැහැ කියන පණිවිඩය ශ්‍රී ලංකේ ක්‍රිකට් ජනතාවට ආදරය කරන ජනතාවට කියනවා. ඒ නිසා ක්‍රිකට් වලට සංගායනාවක් ඕනේ. මේ ක්‍රිකට් රනිල් වික්‍රමසිංහ කරන්නේ ඩීල් එකක්. ක්‍රිකට් බෝඩ් එක ඇයට සල්ලි එකතු කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට. ඒ නිසා අපි කියන්නේ ප්‍රශ්නයක් නැහැ, ඔය ක්‍රිකට් ඕන විදිහට කරගන්න. තව මාස 3කින් පස්සේ අපි ක්‍රිකට් උත් බලා ගන්නවා.